හයි සෝල්ජස්. ඉරි මේ තියන්නේ iPhone 10s. මේ iPhone එක ගොඩක් කාඩේ ලංකාව පවිච්චි කරනවා. ඉතින් අපි අද බලමු මේ iPhone 10s සහ මේ 10s මැක්සගේ 2024 තත්ත්වය කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම සිංහලට YouTube channel එක subscribe කරගන්න. ඉතින් මේ iPhone 10s එක සහ 10s max එක රිලීස් වෙලා දැනට අවුරුදු 6ක් වගේ වෙනවා. ඉතින් මේ තමයි අන්තිම අවුරුද්ද මේ iPhone 10s එකට. මේකට හේතුව තමයි සාමාන්‍යයෙන් iPhone එකක් පාවිච්චි කරනකොට ඔයගලන්ට දන්නවා ඇති ඒ iPhone එකේ updates එනවා. ඉතින් අවුරුද්දෙන් අවුරුද්ද ඔයගලන්ට අලුත් iOS version එකක් බලා ගන්න පුළුවන්. ඉතින් iPhone 10s එකට සාමාන්‍යයෙන් අවුරුදු 5ක updates දැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් iOS 12 වල ඉඳලා iOS 17 දක්වා දැනට මේ ෆෝන් එකට අප්ඩේට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට දන්නවා ඇති සාමාන්‍යයෙන් ජූනි මාසේ මේ iOS 18 වල ප්‍රථම බීටා අප්ඩේට් එක රිලීස් කරනවා. ඉතින් මේ අප්ඩේට් එක කොයි වගේ ෆෝන් වලට සපෝට් කරයි කියලා මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයගලන්ට අපේ channel එකට ගිහිල්ලා ඔයගලන්ට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මම ඒ වීඩියෝ එකේදී කියලා තිබ්බා මේ අප්ඩේට් එක බොහෝ දුරට මේ iPhone 10s එක සහ 10s max එකට සපෝට් කරන්න ඉඩකඩ වැඩි කියලා. මේ වීඩියෝ එක ස්පොන්සර් කරන්නේ TuneSkit WhatsApp Transcription Software එක. ඉතින් ඔගලන්ගේ පරණ iPhone එකේ ඉඳලා ඔගලන්ගේ අලුත් iPhone එකට ඔගලන්ට data ටික transfer කරගන්න අවශ්‍යයි නම් මෙන්න මේ software එක පාවිච්චි කරලා ඔගලන්ට ඒ දේ කරගන්න පුළුවන්. ඉතින් මේ software එකේ interface එක ඔගලන්ට මේ වගේ දැන් බලා ගන්න වෙන්නේ. ඔගලන්ට WhatsApp සහ WhatsApp Business මේ දෙකේම ඔගලන්ට data transfer කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔගලන්ට ඕන WhatsApp app එක මොකද්ද ඒක select කරලා ඔගලන්ට කරන්න තියෙන්නේ මේ device දෙක computer plug කරගන්න එක. මේ device දෙකම connect කරලා මේ transaction එක click කරාට පස්සේ ඔයගලන්ට ඔයගලගේ පරණ phone එකේ ඉන්න WhatsApp data හැම දෙයක්ම ඔයගලගේ අලුත් phone එකට transfer වෙන්න පටන් ගන්නවා. ඒ වගේම WhatsApp data backup කරන්න, ඒ වගේම backup කරගත්ත data ටික restore කරගන්න, ඒ වගේම ඔයගලගේ computer එකට මේ data හැම දෙයක්ම export කරන්න මෙන්න මේ software එක පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් description එකේ ඔයගලන්ට මේ software එකේ link එක හොයා ගන්න පුළුවන්. එතනින් ගිහලා මේ software එක download කරලා ඔයගලගේ WhatsApp data ටිකත් ඔයගන්ට අලුත් phone එකට transfer කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙම බලනකොට සාමාන්‍යයෙන් මේ iPhone 10s එකට සහ 10s max එකට මේ අප්ඩේට් එක සපෝට් කරොත් මේ තමයි මේ iPhone එකට එන අන්තිම අප්ඩේට් එක කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් iPhone එක අවුරුදු 6න් පස්සේ අප්ඩේට් එකක් එන එක ගොඩක්ම අඩුයි. ඉතින් මේ iOS 18 වලින් පස්සේ ඔයගලන්ට මේ iPhone 10s එකට කිසිම අප්ඩේට් එකක් එන්නේ නැති වෙයි. ඉතින් සාමාන්‍යයෙන් අප්ඩේට් එකක් එන්නේ නැති වුණාට මේ ෆෝන් එකේ තියෙන performance නම් ඇත්තටම ගොඩක්ම හොඳයි. දැනට උනත් 2024 හොඳට මේ ෆෝන් එක වැඩ කරනවා. හැම app එකක්ම ගොඩක් හොඳට ස්මූත්ව රන් වෙනවා. ඒ වගේම ගොඩක් හොඳ battery life එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ iPhone 10s max එකේ සාමාන්‍යයෙන් normal 10s එකට වඩා. ඒ වගේම ගොඩක්ම හොඳ camera setup එකක් තියෙනවා. ඒ වගේම ගොඩක්ම හොඳ display එකක් බලා ගන්න පුළුවන් මේ iPhone 10s එකේ සහ 10s max එකේ. ඉතින් සාමාන්‍යයෙන් කවුරු හරි iPhone 10s එකක් හරි iPhone 10s max එකක් හරි 2024 මිලදී ගන්න අදහසක් තියෙනවා නම් ඕගන්න මම මේ ෆෝන් එක රෙකමෙන්ඩ් කරනවා. දැනටුණත් ඔයගලන්ට ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි 2024 අවුරුද්දේ මේ iPhone 10s එකක් හරි 10s max එකක් හරි මිලදී ගන්න අදහසක් තියෙනවා නම් මම මේ ෆෝන් එක ගොඩක් රෙකමෙන්ඩ් කරනවා ඔයගලන්ට. ඉතින් සාමාන්‍යයෙන් ඔයගලා මේ ෆෝන් එක මිලදී ගත්තොත් ඔයගලන්ට මේකේ brand new version එක කවදාවත් මිලදී ගන්න බැරි වෙයි. බොහෝ දුරට use කරපු ෆෝන් එකක් තමයි ඔයගලන්ට මේකේ මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොමද හරියටම use කරපු iPhone එකක් මිලදී ගන්න කලින් ඒක check කරන්න කියලා මම වෙනම video එකක් කරලා තියෙනවා. මම ඒ video හැම දෙයකම links පල්ලා description එකේ දාන්නම්. ඉතින් ඒ video එක බලුවොත් ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම කොහොමද iPhone එකක් හරියටම check කරන්නේ ඒක buy කරන්න කලින් කියලා. ඉතින් ඕගලන් යූස් කරන්නේ iPhone 10s එකක් එහෙම නැත්නම් 10s max එකක් නම් ඕගලන්ගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලා කමෙන්ට් කරන්න. මේක තව අවුරුද්දක් ඕගලන් පාවිච්චි කරනවද, ඊට පස්සේ ඕගලන් මොන වගේ ෆෝන් එකකටද අප්ඩේට් කරන්න කියලා, ඕගලන්ගේ iPhone එක එහෙම නැත්නම් මේ ෆෝන් එකම තව ගොඩක් කාලයක් ඕගලන් පාවිච්චි කරනවද කියලා. ඒ වගේ මේ ෆෝන් එක ඕගලන් පාවිච්චි කරනවා නම් ඕගලන්ගේ ෆෝන් එකේ තියෙන එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඕගලන්ට මේ ෆෝන් එක ගොඩක් හොඳට වැඩ කරනවද, එහෙම නැත්නම් ඔයගලන්ට මේ ෆෝන් එකේ තියෙන පර්ෆෝමන්ස් මදිද, මේ හැම දෙයක් ගැනම ඔයගලන්ට පල්ලා කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් දෙකට බලන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න සිංහලට YouTube channel එක. අපි ආයෙත් මේ වගේම වීඩියෝකින් හමුවෙමු.